බොහොම පුංචි සතෙක්. හැබැයි තමන්ට වඩා ප්‍රමාණයේ විශාල සතෙක්ව මෝහනය කරන්නට පුළුවන්. ඒ සතාව තමන්ගේ ග්‍රහණයට නතු කරගන්නට පුළුවන්. බොහොම සුවිශේෂී සතෙක්. සත්ව ලෝකයේ තුල සිදුවන බොහොම සුවිශේෂී වගේම දුර්ලභ සිදුවීමක්. මේ පිට රටකත් නෙවෙයි, මේ අපේ ලංකාවේ. අයිබෝන් හැම දිනටම ඔන්න බොහොම දීර්ඝ කාලයකට පස්සේ අපි ආයෙමත් මුණ ගැහෙනවා. ඇත්තටම මම සමාව ඉල්ලන්නට ඕන මගේ channel එක subscribe කරපු හැම දෙනාගෙන්ම. මොකද මගේ channel එක හොඳයි කියලා හිතලා ඔයාලා මේ channel එක subscribe කරේ නිතර දෙවියලි අලුතෙන් එකතු වෙන videos බලන්නට තියෙන බලාපොරොත්තුව නිසා. නමුත් පහුගිය මාස කිහිපයක් පුරාවටම මට ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්නට බැරි වුණා. ඒ නිසා මම ඉස්සෙල්ලම ඔයාලා හැම දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. මම අද අලුතෙන් ඔයාලට පෙන්වන්නට යන මේ video එක බොහොම සුවිශේෂී දුර්ලභ ගණේ video එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක දැකපු ඔබට මේ පිළිබඳ යම් අදහසක් අනිවාර්යෙන් තියෙනට ඕන. මේක දකින්නට ලැබෙනවා කියන එක මම හිතන විදිහට බොහොම දුර්ලභයි. පිට රටවල නම් සත්වවේදීන් විද්‍යාඥයින් මේ පිළිබඳ ලොකුවට පරීක්ෂණ පවත්වලා තියෙනවා. එයාලා පරීක්ෂණ කරලා ගොඩක් දේවල් හොයාගෙන තියෙනවා මේ සිදුවීම සම්බන්ධව. ඉතින් මම මීට කලින් මේ සිදුවීම සම්බන්ධව අන්තර්ජාලයේ විවිධ තොරතුරු පරිශීලනය කරලා තිබුණා. මේ සිද්ධියට සම්බන්ධ මේ විශේෂ සත්‍යය ගැනත් මට දල අවබෝධයක් තිබුණා. නමුත් මම කිසිසේත්ම විශ්වාස කළේ නැහැ අපේ රටේ මේ සිදුවීම මේ විදිහට දැක ගන්නට ලැබෙයි සහ මේ සිදුවීම මේ විදිහට රූපගත කර ගන්නට අවස්ථාවක් ලැබෙයි කියලා. වැඩි අටුවා ටික අවශ්‍ය නැහැ, අපි කෙලින්ම අදාළ මාතෘකාව ගැන කතා කරමු. මේ කතා කරන්නට යන්නේ එක්තරා සුවිශේෂී කෘමියෙක් ගැන, බොහොම පුංචි සතෙක් ගැන. හැබැයි මෙයාගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා තමයි මෙයා ටිකක් ජනප්‍රිය වෙලා තියෙන්නේ, සත්ව ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මෙයාගේ නම ඉංග්‍රීසියෙන් කිව්වොත් එමරල්ඩ් කොක්රෝච් වස්ප්. වස්ප් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ ඒ වචනේ සිංහල තේරුම අපි බැලුවොත් බඹරා, දෙබරා, කුඹලා ඔය වගේ සත්තුන්ට තමයි වස්ප් කියන වචනේ පාවිච්චි කරන එක. වස්ප් කියලා කියනවා, වස්ප් කියලා කියනවා, එක එකයි එක එක විදිහට ශබ්ද කරනවා. ඉතින් මෙයාගේ එමරල්ඩ් කොක්රෝච් වස්ප් කියලා කියන්නේ මෙයාගේ නම. කොක්රෝච් කියලා කියන්නේ අපි හැමෝම දන්නවා කැරපොත්තට. ඉතින් ඇයි වෙන සතෙක්ගේ නමක් මේ සතාගේ නමට පාවිච්චි කරන්නේ? මෙයාට තව බොහොම කෙටි නමකුත් කියනවා, ජුවෙල් වාස්ප් කියලා කියනවා. ජුවෙල්, ජුවෙල් කියන්නේ අපි ආභරණ කියන තේරුමත් එක්ක ජුවෙල් වාස්ප් කියලා කියනවා. එහෙම කියන වැත්තේ බොහෝ විට මම හිතන්නේ මෙයාගේ ශරීරයේ මේ දිලිසෙන බොහොම අලංකෘත පැහැ නිසා වෙන්නට ඕන. ඉතින් ඒ නිසා වෙන්නට ඕන එයාට ජුවෙල් වාස්ප් කියලත් කෙටියෙන් භාවිතා කරන්නේ. කොහොම නමුත් මේ කැරපොත්තගේ නම මෙයාට පටබැඳිලා තියෙන්නේ, කැරපොත්තගේ නම මෙයාගේ නම එක කොටසකට එකතු වෙලා තියෙන්නේ එක්තරා සුවිශේෂී සිදුවීමක් නිසා. ඒ මෙයාගේ රීප්‍රඩක්ටිව් බිහේවියර් එක නිසා. ඒ කියන්නේ මෙයාගේ වර්ගය බෝ කිරීමේ ක්‍රියාවලියේ කැරපොත්තා කියන චරිතය ටිකක් සුවිශේෂී චරිතයක් වෙන නිසා. ලෝකේ පුරා මෙයාගේ ව්‍යාප්තිය හොයලා බැලුවොත් අප්‍රිකාව, දකුණු ආසියාව, ගිනිකොනදිග ආසියාව සහ පැසිෆික් දූපත්වල තමයි මෙයාගේ ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා කියලා විද්‍යාඥයින් හොයාගෙන තියෙන. ඉතින් දකුණු ආසියාව කියලා කිව්වහම, දකුණු ආසියාතික කලාපය කියලා කිව්වහම අපේ රටත් ඒකට අයිති. මෙයාගේ හැසිරීම ගොඩක් බහුලව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ වසරේ උණුසුම් කාලගුණයක් පවතින කාල සීමාවන් වලදී කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මෙයාලගේ වර්ගය බෝ කිරීමේ ක්‍රියාවලියට මෙයාලා කැරපොත්තාව පාවිච්චි කරනවා. ඇත්තටම මෙයාලගෙන් එක්කෙනෙකුට ජීවිතය දෙන්න මෙයාලා කැරපොත්තෙක්ගේ ජීවිතයක් බිලි ගන්නවා. ඇත්තටම මේ සිදුවීමට ප්‍රමුඛ වෙන්නේ මේ ජුවෙල් වාස්ප් කියන සතාගේ ගැහණු සතා. මේ ගැහණු සතා තමයි තමාගේ වර්ගය බෝ කිරීමේ ක්‍රියාවලියට කැරපොත්තෙක්ව පාවිච්චි කරන්නේ. ඒ කැරපොත්තව මරණයට පත් කරන්නේ. හොඳින් වැඩුණ ජුවෙල් වාස්ප් ගැහණු සතෙක් මිලිමීටර 22ක් පමණ දිගයි. පිරිමි සත්තු එච්චර අපිට දකින්නට හම් වෙන්නේ නැහැ. මොකද පිරිමි සත්තු එහෙම ඒ විදිහට ක්‍රියාශීලීව එළියට පහළියට එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. පිරිමි සතෙක් ගැහණු සතාගේ ප්‍රමාණයෙන් හරි අඩක් පමණ වෙනවා තමයි කියලා කියන්නේ. පිරිමි සතත් එක්ක ප්‍රජනනයෙන් පස්සේ අතරම මේ ගැහණු සතා බාහිර පරිසරයේ ගොඩක් වෙලා සැරිසරනවා. මෙයා මේ සැරිසරන්නේ කැරපොත් එක්ක හොයාගෙන. මෙයා එළියට ඇවිල්ලා කැරපොත් එක්ක හොයන්නේ ඇයි? මෙයා කැරපොත් එක්ක හොයන්නේ තමන්ගේ වර්ගය බෝ කරන්නට හොස්ට් කෙනෙක් විදිහට, ඒ කියන්නේ ධාරකෙක් විදිහට පාවිච්චි කරන්නට තමයි කැරපොත් එක්ක හොයන්නේ.
මෙයා ජීවත් වෙන පරිසරයෙන් බොහොම ඈතකට ගිහිල්ලා හරි මෙයා කොහොම හරි කැරපොත් එක්ක හොයා ගන්නවා. අද මම ඔබට පෙන්වන්නට යන මේ කතාවේ සිදුවීම මෙන්න මෙහෙමයි. අපේ ගෙදර මම එළියේ ඉන්න වෙලාවක මම දැක්කා බිත්තියේ මේ ජුවෙල් වාස් කියන කෙනා ඉන්නවා. මම එයාව දැක්ක ගමන් මට අඳුරගන්නට පුළුවන් වුණේ මං කලින් මේ පිළිබඳව ටිකක් අධ්‍යයනය කරලා තිබ්බ හින්දා. මේ සිදුවීම මීට කලින් මම දැකලා තිබ්බ නිසා මේ පිටරට රූපවාහිනී නාලිකාවල විශේෂයෙන්ම ඩිස්කවරි ඇනිමල් ප්ලැනට් ඇන්ඩ් ජියෝ වගේ චැනල් වල මේ සිදුවීම මම දැකලා තිබුණා. ඉතින් ඒ නිසා මට දැක්ක ගමන් අඳුරගන්නට පුළුවන් වුණා මේ ඉන්නේ අහවල් කෙනා නේද කියලා. මම බලාගෙන හිටියේ මෙයා කැරපොත් එකෙන් හරි හොයාගන්න තමයි මේ එළියට ඇවිල්ලා ඉන්නේ කියලා. නමුත් එදා දවස එහෙම කිසිම සිදුවීමක් වුණේ නැහැ. මට යව මග ඇරුණා. ඊට දවස් දෙකකට විතර පස්සේ ආයෙමත් අහම්බෙන් මම මෙයාව දැක්කා. ඒ දකින්නකොට මෙයා හිටියේ කැරපොත් එක්ක. මම හිතන්නේ එතකොට එයා කැරපොත් එක්ක හොයාගෙන ඒ කැරපොත්තාව අඩපර කරන ක්‍රියාවලිය පටන් ගත්තු මුල්ම අවස්ථාවේ තමයි මම හිතන්නේ මම එයාව දැක්කේ. මම ඊට පස්සේ ටක් ගාලා මගේ කැමරා අම්පන්න ටික අරගෙන මේ රූපගත කිරීම කරගත්තා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙහෙමයි. මෙයා විතරයක් දාන්න සුදුසු කාලවකවානුව ආවට පස්සේ මේ එමරල්ඩ් කොක්‍රෝච් වස් කියන සතා නැත්තම් ජුවෙල් වස් කියන කෙනා විතරය දාන්න සුදුසු කාල සීමාවට පස්සේ එළියට පහළට බැහැලා මෙයා කැරපොත් එක්ක හොයනවා. මෙයා කැරපොත් එක්ක හොයාගත්තට පස්සේ මෙයා මුලින්ම කරන්නේ කැරපොත්තට දෂ්ටණයක් සිද්ධ කරනවා. කැරපොත්තට දෂ්ට කරනවා. කැරපොත්තට පහර දීමක් සිද්ධ කරනවා. සාමාන්‍ය මේ ක්‍රියාවලියේදී මෙයා කැරපොත්තට දෂ්ටන පහක් හයක් වගේ සිද්ධ කරනවා. නමුත් පළවෙනි දෂ්ටනේ තමයි බොහොමත්ම වැදගත්. මෙයා හරියටම කොහොම හරි අවස්ථාව වෙනකම් බලාගෙන ඉඳලා කැරපොත්තට පළවෙනි දෂ්ටනේ සිද්ධ කරන්නේ කැරපොත්තගේ ස්නායු පද්ධතියේ මැද කොටසට. ඒකෙන් වෙන්නේ කැරපොත්තගේ පාද චලනය කරගන්නට පාද තමන්ට හිතලා චලනය කරගන්නට බැරි තත්වයකට මෙයාගේ මේ දෂ්ටනේ හේතුවක් වෙනවා. ඊට පස්සේ මේ ජුවෙල් වාස් කැරපොත්තගේ වටේට කැරකිලා 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 හරිම අවස්ථාවක් බලලා දෙවැනි දෂ්ටණේ සිද්ධ කරනවා. දෙවැනි දෂ්ටණේ සිද්ධ කරන්නේ කැරපොත්තගේ කඳත් හිසත් සම්බන්ධ වෙන තැන බෙල්ල ප්‍රදේශයට. ඒ පහර දීම ඒ දෂ්ටණයෙන් කෙලින්ම කැරපොත්තගේ මොලේ නියුරෝන සෛල අඩපණ වෙනවා. එතකොට කැරපොත්තට තමන් හිතලා කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා. හරි විදිහට කිව්වොත් අපිට තේරෙන විදිහට කිව්වොත් කැරපොත්ත මෝහණයට පත් වෙනවා. හැබැයි අර අපි නිතර දෙවේලේ දන්න දකින්න මානසික මෝහණයක් නෙමෙයි මේක. කැරපොත්තගේ ස්නායු පද්ධතියට ඇතුල් කරන විශේෂ රසායනිකයක් නිසා කැරපොත්තගේ මොළය සහ ස්නායු පද්ධතිය අඩපණ වෙනවා. එතනින් එහාට දෙවැනි දෂ්ටණයෙන් පස්සේ කැරපොත්තට තමන් විසින් හිතලා කිසිම චලනයක් කරගන්නට බැහැ. ඊට පස්සේ මේ ජුවෙල් වාස් කරන්නේ කැරපොත්තර තවත් දෂ්ටණයන් 3-4ක් සිද්ධ කරනවා. සිද්ධ කරලා කැරපොත්තගේ ස්නායු පද්ධතිය තනි කරම අඩපණ කරලා කැරපොත්තට කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයට පත් කරනවා. කැරපොත්ත ජීවත් වෙනවා. කැරපොත්තගේ සිරුරේ සියලුම පරිවෘත්තීය ක්‍රියාවන් සිද්ධ වෙනවා. මාංශ පේශීන් වැඩ කරනවා. හදවත වැඩ කරනවා.
නමුත් කැරපොත්තට තමන් තනියම හිතලා කිසිම චලනයක් කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා. කැරපොත්තා මේ ජුවෙල් වාස්ප් කියන කෙනාගේ යටත් වාසියෙක් බවට පත් වෙනවා, වහලෙක් බවට පත් වෙනවා. එතනින් එහාට මේ කැරපොත්තා තනිකරම ක්‍රියා කරන්නේ මේ ජුවෙල් වාස්ප් කියන සතාට අවශ්‍ය විදිහට විතරයි. මේ දෂ්ටන වලින් පස්සේ කැරපොත්තාව සම්පූර්ණයෙන්ම අඩපණ කළාට පස්සේ මේ ජුවෙල් වාස්ප් ඊළඟට කරන්නේ කැරපොත්තාගේ හිසේ තියෙන සංවේදක ඔබ දැකලා ඇති ඉස්සරහට තියෙන අඩු දෙක. මේ දෙක තමයි කැරපොත්තා හැම සංවේදනයක්ම ලබා ගන්න පාවිච්චි කරන්නේ. ජුවෙල් වාස්ප් ඊළඟට කරන්නේ කැරපොත්තාගේ සංවේදක දිගේ අග කොටසෙන් පුංචි කෑලි දෙකක් කාලා ඉවත් කරනවා, හබලා අයින් කරනවා. එහෙම කරලා ওই සංවේදක වලින් වැස්සෙන පුංචි ශ්‍රාවයක් තියෙනවා. ඒ ශ්‍රාවයේ රස බලලා තමයි ඒ ශ්‍රාවය ආහාරයට අරගෙන ඒකෙන් තමයි මේ ජුවෙල් වාස්ප් තීරණය කරගන්නේ මේ කැරපොත්තගේ ශරීරයේ මෙයා ඇතුල් කරපු විස හරියටම ක්‍රියාත්මක වෙලාද නැත්නම් තව මදිද තව දෂ්ට කරන්නට ඕනද කියන එක මෙයා තීරණය කරන්නේ. කැරපොත්තගේ ওই සංවේදක අග්‍ර දෙක මෙයා හපලා ඉවත් කරලා ඒ සංවේදක වලින් වැස්සෙන ශ්‍රාවයේ රස බලලා තමයි මෙයා තීරණය කරන්නේ ඩෝස් එක කොච්චර මෙයාගේ වෙනම් එකේ ඩෝස් එක කොච්චර ඉෆෙක්ටිව්ද කියලා. ඒ කියන්නේ මෙයා කැරපොත්තගේ ඇඟට ඇතුල් කරපු විෂ කොච්චර ප්‍රමාණවත්ද තවත් ඇතුල් කරන්න ඕනද මේ වෙනකොට කැරපොත්තා සම්පූර්ණයෙන් අඩපණ වෙලාද ඉන්නේ කියන එක මෙයා තීරණය කරගන්නේ අන්න ඒ විදිහට ඒ කැරපොත්තගේ සංවේදක වලින් වැස්සෙන ඒ ශ්‍රාවයේ රස බලලා. කැරපොත්තා සම්පූර්ණයෙන්ම අඩපණ වුණා කියලා දැනගත්තට පස්සේ මෙයා කරන්නේ කැරපොත්තා වෙතන තියලා කැරපොත්තව ගෙනියන සුදුසු තැනක් බලාගෙන එනවා. ඒ කියන්නේ මෙයා කරන්නේ මේ කැරපොත්තා වර්ගන ගිහිල්ලා එක තැනක හිර කරනවා. ඒ හිර කරන්නට අවශ්‍ය සුදුසු තැනක් මෙයා ඉස්සෙල්ලම බලාගෙන එනවා. ඒ තැන හොයාගෙන ආවට පස්සේ මෙයා කරන්නේ කැරපොත්තගේ ඔළුවෙන් මෙයා අල්ලගෙන කැරපොත්තව ඒ තැනට එක්කගෙන යනවා. කැරපොත්තා කිසිම විරුද්ධත්වයක් නැතුව කිසිම ආවේගශීලී හැසිරීමක් පෙන්වන්නේ නැතුව මේ ජුවෙල් වාස්ප් කැරපොත්තව එක්කගෙන යන දිහාවට කැරපොත්තා තමන්ගේ කැමැත්තෙන්ම එනවා. එතන තව සුවිශේෂී සිදුවීමක් වෙන මම නිරීක්ෂණය කරා. දැන් ජුවෙල් වාස් කැරපොත්තව ඇදගෙන යන්නේ පිටිපස්සෙන් මොකද ජුවෙල් වාස්ට පේන්නේ නැහැ යන පාර. ඉතින් යාර සමහරලාවට යාර තීරණය කරගෙන ආපු තැනටම එක්කගෙන යන්න බැරුව සමහරලාට මෙයාට පාරවල් වරදිනවා. මොකද මෙයා පිටිපස්සෙන් යන නිසා. ඉතින් ඒ නිසා මෙයා කරන්නේ ඒ යන අතරමඟදී කැරපොත්තව ආයෙමත් නවත්තලා මෙයා ආයෙ ගිහිල්ලා හරියටම පාර තීරණය කරගෙන නම් මේ පැත්තෙන් මෙතනින් යන්න ඕනේ කියලා ආයෙ මෙයා ටික දුරක් කැරපොත්තව ඇදගෙන එක්කගෙන යනවා. ඒ යනකොට ආයෙමත් පාර වරදිනවා. සමහර තැන්වලදී මෙයාට පාර පා ගන්න බැරි වෙනවා. එතකොට ආයෙමත් මෙයා කැරපොත්තව තියලා ආයෙත් ගිහිල්ලා අර තැන නිරීක්ෂණය කරගෙන ඇවිල්ලා ආයෙමත් පාර තීරණය කරගෙන කොහොම හරි කැරපොත්තව ඔය අදාළ තැනට අරගෙන යනවා.
මෙයා ඇත්තටම කැරපොත්තාව එක්කගෙන ගියේ අපේ ගේ පිටිපස්සේ පර මේ තිබුණ දර ගොඩක් වගේ තැනකට තමයි එක්කගෙන ගියේ. මෙයා ඒ එක්කගෙන යනකම්ම මම දිගටම පරිගත කිරීම කරා මගේ කැමරාවෙන්. මට එක් තැනකදී මියාව පොඩ්ඩක් මග ඇරුණා. මියා කොහෙටද ගියේ කියලා මට හොයාගන්න බැරි වුණා. හැබැයි මේ මියා අර කැරපොත්තාව හිර කරන්න ගෙනියන ස්ථානයේ කිට්ටුවලින් මියා ඇත්තටම කැරපොත්තාව එහෙම අරගෙන ගිහිල්ලා කරන්නේ. බොහෝ විට මියා ලීවල තියෙන කුහරවල, එහෙම නැත්නම් පොළවේ තියෙන කුහරවල, ගස් බෙනවල, ඒ වගේ තැන්වල තමයි මේ කැරපොත්තාව මියා අරගෙන යන්නේ. ගිහිල්ලා මියා තීරණ කලින් තීරණය කරගත්තු තැනකට මේ කැරපොත්තාව දාලා මියා හිර කරනවා. කැරපොත්තාව ඒක ඇතුළට එක්කගෙන ගිහිල්ලා, ඒ කුහරයක් ඇතුළට එක්කගෙන ගිහිල්ලා මෙයා කරන්නේ කැරපොත්තගේ ඇඟේ, කැරපොත්තගේ යටිබඩ මතු පිට මෙයා මෙයාගේ බිත්තරේ දානවා. මේ දර්ශන ටික මම ඔබට මේ පෙන්වන්නේ ඇත්තටම මට මේ ටික රූපගත කරගන්නට බැරි වුණා. මට ඒක මේ ඇත්තටම මේ විදිහට රූපගත කරගන්න අවස්ථාවක් මට නැහැ. මට එච්චර දියුණු තාක්ෂණික මෙවලම් නැහැ. DSLR කැමරාවකින් තමයි මේ ටික මම ෂූට් කරේ. නමුත් ඊට පස්සේ මම විද්‍යාඥයන් විසින් කරපු පටිගත කිරීම් කීපයක් කොපිරයිට්ස් අරගෙන මම මේ විදිහට මේ වීඩියෝ ක්ලිප් එකට එකතු කරා ඔයාලට මේ සම්පූර්ණ සංසිද්ධිය පෙන්වන්නට ඕන නිසා. කැරපොත්තාව මේ ගුහරය ඇතුළට ගෙනිච්චට පස්සේ මෙයා කරන්නේ මේ ජුවෙල් බාස් කරන්නේ බිත්තරයක් දානවා කැරපොත්තාගේ ඇඟි, කැරපොත්තාගේ යටිබඩ මතු පිට දාලා මෙයා එළියට ඇවිල්ලා කැරපොත්තා ඇතුළේ පණ පිටින් ඉදිද්දි මෙයාගේ බිත්තරෙත් එක්කම මෙයා අර ඒ ගුහරයේ තියෙන විවරය සම්පූර්ණයෙන් වහලා දානවා. රොඩු කෑලි, පස් මඩ, ලී කෑලි, පොඩි පොඩි දේවල් එකතු කරලා මෙයා කොහොම හරි ඒ සිදුර වහලා දානවා. කැරපොත්තාව සදාකාලික සිරකාරයෙක් කරලා ඒක ඇතුලේ තමන්ගේ මිත්‍රෙත් එක්කම මෙයා ඒ සිදුර සම්පූර්ණයෙන්ම වහලා දානවා. එක එක දේවල් ගෙනහැරලා පස්සේ සිද්ධ වෙන්නේ මේකයි. මෙයා කැරපොත්තගේ ශරීරයට ඇතුළත් කරපු විෂ නිසා කැරපොත්තා දවස් කිහිපයක් යනකම් අඩපණ වෙලා ඉන්නවා. නමුත් මිය යන්නේත් නැහැ. කැරපොත්තගේ සිරුර බොහොම ෆ්‍රෙෂ් පිට, ඒ කියන්නේ නැවුම්ව තියෙනවා. කැරපොත්තගේ සිරුරේ පරිවෘතීය ක්‍රියාවන් සියල්ලම සිද්ධ වෙනවා. කැරපොත්තගේ මොළය ක්‍රියාත්මකයි. කොටින්ම කියනවා නම් සම්පූර්ණම කැරපොත්තා පණ පිටින් තමයි ඉන්නේ. නමුත් කැරපොත්තට කිසිම චලනයක් කරගන්න පුළුවන් හැකියාවක් නැහැ අර ඉස්නෝයි පද්ධතියට සිද්ධ වෙච්ච හානිය නිසා. දවස් 3ක් විතර ගියාට පස්සේ මේ ජුවෙල් වාස් කැරපොත්තා ගැඟේ දාපු බිත්තරේ පුපුරලා මේකෙන් පිළවෙක් එළියට එනවා. එළියට ඇවිල්ලා මෙයා ඉස්සෙල්ලම කරන්නේ මෙයාට ආහාර නැහැ. මෙයා කැරපොත්තව තමයි ආහාර කරගන්න පටන් ගන්නෙ. මෙයා පළවෙනි දවස් 4-5 ගත වෙනකන් කැරපොත්තගේ යටිබඩ ප්‍රදේශයේ ආහාර කරගන්නවා. ඒ වෙනකනොත් කැරපොත්තා මැරෙන්නේ නැහැ. කැරපොත්තගේ මොළය ක්‍රියාත්මකයි. මේ ජුවෙල් වාස්ගේ පිළව කැරපොත්තගේ යටිබඩ ප්‍රදේශයේ ආහාර කරගන්නකොට ඒ පිළව විශේෂ ශ්‍රාවයක් නිකුත් කරනවා කැරපොත්තගේ යටිබඩ ප්‍රදේශයට. කැරපොත්තගේ සිරුරේ කොටස් නරක් නොවී තියාගන්නට. කෙසේ නමුත් කැරපොත්තගේ යටිබඩ ප්‍රදේශයේ ආහාර කරගෙන දවස් 5කට විතර පස්සේ
මේ පිලවා ඊට පස්සේ කැරපොත්තගේ අනිකුත් අවයව ආහාර කරගන්න පටන් ගන්නවා. එතකොට සම්පූර්ණ ක්‍රියාවලියට දවස් 8ක් විතර ගත වෙනකොට කැරපොත්තා මිය යනවා. ඊට පස්සේ කැරපොත්තගේ අභ්‍යන්තර අවයව සියල්ලම ආහාර කරගත්තට පස්සේ මේ පිලවා මෙයා සුහුඹුලෙක් බවට පත් වෙන්න කලින් මෙයා කෝෂයක් කරලා කෝෂයක් විදිහට භාවිත කරන්නේ මේ කැරපොත්තගේ සිරුර. කෙසේ නමුත් සම්පූර්ණයෙන්ම දවස් බිත්තරේ දාලා සම්පූර්ණයෙන් දවස් 10ක් විතර යනකොට කැරපොත්තා මිය ගිහිල්ලා ඊට පස්සේ මේ ජුවෙල් වාස් පරිපූර්ණ සතෙක් බවට පත් වෙලා කැරපොත්තගේ සිරුරෙන් එළියට එනවා. ඇවිල්ලා අර කුහරේ සිදුරත් තමන් විසින්ම විවෘත කරගෙන ආපහු පරිසරයට එකතු වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ සිදුවීම පිටිපස්ස තියෙන බොහොම අපූර්ව කතාන්දරය. මේක සත්ව විද්‍යාත්මකව බොහොම වැදගත් සංසිද්ධියක්, බොහොම වැදගත් සිදුවීමක්. මේ සිදුවීම මේ ලංකාව ඇතුළේදී මට පටිගත කරගන්නට ලැබුණ එකත් ඇත්තට මං හිතන්නේ මගේ ලොකු වාසනාවක්. මේක ඔයාලා ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. මේකේ අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා මම හිතන විදිහට මේ වීඩියෝ එකේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, තවත් කෙනෙකුට මේක බලන්නට දෙන්න, තවත් කෙනෙකුට මේක බලන්න ෂෙයා කරන්න, චැනල් එක හොඳයි කියලා හිතෙනවා නම් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා චැනල් එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ තව බොහොම ලස්සන වීඩියෝස් කීපයකින් මම උදේදීම ඔයාලව ආයෙමත් හම්බ වෙනවා. එතකන් ගිහින් ඉන්න හැමෝටම ජය වේවා.